දැන් බලන්න කොටි ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බටේක් මැරුණම අපි දන්නවා එයාගේ තියෙන හීනය දෙමළ ඊළම හදාගන්න. ඒකට සිටියමක් තියෙනවා, නිශ්චිත රූපකයක් තියෙනවා, භෞතික කාරණයක් එතන තියෙනවා. ඒක අපි පිළිගනගන්න එක වෙනයි. හැබැයි මේ මරාගෙන මැරෙන මිනිස්යාගේ අරමුණක් තියෙනවා දෙමළා වෙනුවෙන් රටක් කියලා එකක්. දැන් මේ මරාගෙන මැරෙන මේ පිස්සු හොල්මන් වල අරමුණ මොකක්ද? දිව්‍ය ලෝකයන්නේ. දිව්‍ය ලෝකයන්නේ ලංකාවේම මරාගෙන මැරෙන්න ඕනද? කවුරුවත් නැති දූපතකට ගිහිල්ලා මරාගෙන මැරෙන්න පුළුවන්. ඒතර අන්‍යාගමිකයාව මරා දැමුවම තමයි දිව්‍ය ලෝකෙට වීසා එක හම්බ වෙන්නේ කියලා කියන්නේ. මේ තරම් පට්ට මෝඩ මතයක් කොහොමද මේ 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 මිනිස්සුගේ ඔළුවල පැනගලේ? අතන අඩු ගානේ දේශපාලන අරමුණක් තියෙනවා. ඒ මැරෙන මිනිහට එතන දෙමළීලාම් මේ ත්‍රස්තවාදී ඇතුලේ හිටු මිනිස්සු. මොකද්ද මෙතන තියෙන දේශපාලන අරමුණ? එතකොට දැන් අඩු ගානේ මරාගෙන මැරෙන අය මොනවද ඉල්ලීමක් කරලා තියෙනවද ආණ්ඩුවේ? මෙන්න මේ අර ඉල්ලින් දීපල්ලේ කියලා. එහෙම ඉල්ලීමක්වත් තිබ්බනම් අඩු ගානේ සෝල්ලාහිමිට ඇවිල්ලා මැදට පැනලා මේ මේ සාම සාකච්ඡා පටන් ගන්න තිබ්බනේ. එහෙමත් එකක් නැහැ. එතකොට දැන් මේගොල්ලන්ට දෙන්න දෙයක්වත් නැහැ. උන් ඒගොල්ලන්ට ඕන ස්වර්ගයටද කොහෙටද දිව්‍ය ලෝකෙටද යන්න? ඉතින් අපි මැරෙන්න ඕන. අපි මැරෙනවා ඒගොල්ලෝ දිව්‍ය ලෝකෙට යනවා. ඔයාලා නෑ නේ කොහොම ලස්සනට දවස් දෙකෙන් නැත්තම් තුනෙන් ඇමරිකාවේ මේ මහානුවරේ මම අපි එන්නම් උදව් කරන්න ලහනුවරේ මේ විදිහට තියෙනවා. ඒක තමයි අපි කියන්නේ දැන් මේ තමයි දෙවෙනි තෝරා ගැනීම. බැලුවා LTT ත්‍රස්තවාදයෙන් මේ රට දෙකඩ කරලා බෙලහීන කරන්න සාර්ථක වුණේ නෑ. ඒක බැරි වෙනකොට පාවිච්චි කරපු ඊළඟ තුරුම්පුව තමයි මේ. කවුරුවත් හිතන්න එපා මේ වහබ්වාදී ත්‍රස්තවාදය මේ ඉබේ ඇවිල්ලා රටවල් ඇතුලේ පැලවෙනවයි කියලා. මේක පිටිපස්සේ ඉන්නේ මම ඔබට කිව්වා බටහිරත් එක්ක සමීපව කටයුතු කරන මැද පෙරදිග රටවල් දෙක තුනක්. ඒ රටවල් දෙක තුන ඇතුලේ ISIS ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බටහිරට විරුද්ධව තිබිච්ච මැද පෙරදිග රටවල් කඩාකප්පල් කරන්න තමයි ISIS හැදුනේ. ඒ ඉරාකේ අසරණ කරන්න තමයි ISIS හැදුනේ. සිරියාව අසරණ කරන්න තමයි ISIS හැදුනේ. ඒ රටවල් දෙකම ඇමරිකාවට ඕන පදයට නටපු රටවල් නෙවෙයි. ඇමරිකානු පදයට නටන මැද පෙරදිග රටවල් වල ISIS නෑ. එතකොට ISIS එකට සල්ලි දෙන්නේ ඇමරිකානු පදයට නටන රටවල්, මැද පෙරදිග රටවල්. ඒ සල්ලි විතරක් නෙවෙයි එන්නේ. සල්ලි හරහා න්‍යාය පත්‍රෙත් එනවා. න්‍යාය පත්‍රෙත් එනවා. 2019 අග මැද මේ මැයි මාසේ වෙනකොට අපි ත්‍රස්තවාදය පැරද්දුවා වගේම ඊළඟට ඕන කුපුරණ ව්‍යාපෘතිය තමයි මේ ආවේ. මේකෙන් බලනවා ඊටත් වඩා අපිව බෙලහීන කරලා අසරණ කරලා දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා 2014 ඉඳන් මේ දක්වා 62%කින් මේ රටේ ණය බර ඉහළ දාලා. මේ ත්‍රස්ත ප්‍රහාරත් එක්ක රටේ ආර්ථිකයට ඇතිවෙච්ච බලපෑමේ ප්‍රතිඵලය අපිට තක්සේරු කරන්න බෑ. මේ සම ටික දවසකින් ණය ගෙවා ගන්න බැරුව ලත වෙන රටක් බවට පත් වෙන්න පුළුවන්. එතනට මේ රට ඇද වැටුණාම බෙල්ල ගුරු දණ්ඩෙන් අල්ල ගන්න බලාගෙන ඉන්නවා බටහිර බලවත් රටවල්. ඒගොල්ලෝ සතුටු වෙනවා. ඔය බොරුවට අපිට පේනවනේ ඉතින් මේ එක එක ශෝක වෙන බව පෙන්වුවට ඒගොල්ලොන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය මේක ඇතුලේ දිගේලි වෙනවා. ඒක තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ, මංගල සමරවීර කියන්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඩොලර් 480ක් හම්බ වෙනවා. රිදී රේඛාවක් පේනවා ඝන අන්ධකාරය ඇතුලේ කියලා. ඒ රිදී රේඛාවට වැඩි පිළිගැනීම දෙන්න තමයි මේ ඝන අන්ධකාරය නිර්මාණය කරන්නේ.